අයිබෝවන් මේ සූදානම ඇත්ත කියන්නට හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් මම අනුරුද්ධ රත්නායක මම උත්පල රත්නායක මුලින්ම සිරස්තල සිල්රදි නඩුවේ වරදකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනුෂ්‍ය පැල්පිටට වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනපති කියයි. අර්ජුන් ඇලෝසියස්ගෙන් බැනුම් කර කොමිසම පැය 10ක් ප්‍රශ්න කරයි. වාද විවාද මැද්දේ දේශීය ආදායම් බදු පනත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. අලුත්ම සයිටම් හෙලිදරව්ව. සයිටම් එක වහන්න ගිහින ගෙනාපු උද්ඝෝෂණේ පාවිච්චි කරලා ස්ලිට් එකට දෙන්න හදනවා ලයිසන් එකක් තව පෞද්ගලික වෛද්‍ය දෙලක් ආරම්භ කරන්න. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ්‍ය පැල්පිටට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 3ක සිරදඬුවමක් නියම කළා. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් වියදම් කර සිල් රැදි බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිල්රෙදි නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී අද පෙරවරු 10ට පමණ කැඳවනු ලැබුවා. එම අවස්ථාව වන විට විත්තිකරුවන්ගේ ඥාතීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද මහාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 601 මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් අනුෂ පැල්පිට යන අයට එරෙහිව නීතිපතිවරයා අධිකරණයේ හමුවේ චෝදනා ගොනු කර තිබුණා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයේ පරීක්ෂණ පවත්වා මහාධිකරණයේ හමුවේ ගොනු කළ පළමු නඩුව මෙයයි. විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල විසින් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, හිටපු ජනාධිපතිවරයාගේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් ඇතුළු සාක්ෂිකරුවන් 20කට වැඩි පිරිසකගේ සාක්ෂි මෙහෙයවනු ලැබුවා. නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා පැවසුවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවක විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය මගින් එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපතිවරයාට අයුතු දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා විත්තිකරුවන් කටයුතු කර ඇති බවයි. එවක පැවති දේශපාලන සංස්කෘතියට අනුව රජයේ නිලධාරීන්ට ඔවුන්ට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඉඩ නොතබා දේශපාලන අධිකාරියට අවශ්‍ය පරිදි තීරණ ගැනීමට ඔවුන් පොළඹවාගෙන ඇති බවද මහාධිකරණ විනිසුරුවරයා සිය නඩු තීන්දුවෙන් පෙන්වා දුන්නා. විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බව සඳහන් කළ අධිකරණය ඔවුන්ට වසර 3 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ අතර එක් අයෙකුට රුපියල් ලක්ෂ 20 බැගින් වූ දඩයක්ද නියම කළා. රුපියල් මිලියන 50 බැගින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට වන්දි ගෙවනු ලෙස අධිකරණය විත්තිකරුවන්ට නියෝග කළ අතර එසේ නොගෙවන්නේ නම් ඔවුන් තවත් වසර 2ක සිරදඬුවම්කටද යටත් වෙනවා. එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයේ නිල්ලා සිටියේ අදාළ වන්දි මුදල ගෙවීම සඳහා මේ මස 20 වැනිදා දක්වා කල් ලබා දෙන ලෙසයි. දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඔවුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන යනු ලැබුවා. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන අය සම්බන්ධයෙන් අධිකරණයේ ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අද පස්වරුවේ කෑගල්ලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් සිරරෙදි බෙදීම පිළිබඳව වැඩිකාරයක් කළා. අවුරුදු 3ක් සහ දඩේකුත් වන්දියක් ඒ දෙන්නට බරපතල වැඩ ඇතිව දැම්මේ බෞද්ධ කටයුතු සඳහා උදව් කරන්න ගිහිල්ලා. ඒ කොහොම වුණත් ඉන්දුවට විරුද්ධව අපි අභියාචනා කරන්නට
දැන් පියවර ගන්න. එයා ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් මතක තියාගන්න ඕන මේ ඇල්ලේ ගුණවංශ ආම්ද්‍රෝ කියන්නේ මේ රටේ නිදහස වෙනුවෙන් හැමදාම සටන් කරපු ආම්ද්‍රෝ කෙනෙක්. ජාතික ප්‍රශ්නවලදී ඉදිරිපත් වෙච්ච ආම්ද්‍රෝ කෙනෙක්. ඒ ආම්ද්‍රෝ මේ ප්‍රේමදාස මහත්තයත් එක්ක හැප්පුණා, ඉතිසෙල්ලදී ආරේ හැප්පුණා, මාත් එක්ක හැප්පුණා. මට වුණත් මම යම් යම් අවස්ථාවලදී ඔබ තදින් කතා කරා. එතුමා විශ්වාස කරන මතය ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් හැම අවස්ථාවෙම ඉදිරිපත් කරා. උන්වහන්සේට මේ අගෞරව කරන පුද්ගලයෝ දිහා බැලුවම අපිට කනගාටුයි. ඉතින් ඒකින්ද අපි ඒක ඊටාම දැඩිසේ පිළිකුලෙන් ඉවත් කරන ඒ විවේචනය. අර්ජුන් ඇලෝසියස් මහතා අද පළමුවරට මහබැංකු බැඳුම් කරන එකතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. එම ප්‍රකාශය පැය 10කට ආසන්න කාලයක් සටහන් කරගත්තේ කොමිසමේ විමර්ශන නිලධාරින් ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. පර්පෙෂුවල් ට්‍රෙජරි සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසමට පැමිණියේ අද පෙරවරු 8:15ට පමණ. ඒ කොමිසමේ විමර්ශන නිලධාරින් ලෙස කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොමිසම කළ කැඳවීමක් අනුවයි. ඒ අතරතුරදී ජනාධිපති නීතිඥ නිහාල් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කොමිසමට දැනුම් දුන්නේ තමන් තවදුරටත් පර්පෙෂුවල් ට්‍රෙජරි සමාගම වෙනුවෙන් පෙනී නොසිටින බවයි. ගණදෙනු කාමරයේ හඬ පටිගත කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් තමන්ට සත්‍ය කරුණු ලබා නොදීමට සමාගම කටයුතු කළ නිසා මෙම තීරණය ගත් බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා. අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව පර්පෙෂුවල් ට්‍රෙජරි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් ප්‍රශ්න කළා. පර්පෙෂුවල් ට්‍රෙජරි සමාගම සිය මව් සමාගමට රුපියල් මිලියන 707.9ක් ලබා දී ඇතත් එය ඔවුන්ගේ ගිණුම් වාර්තා මගින් තහවුරු කළ නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරු ප්‍රශ්නයට අනුකූල නොවන ලෙස දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අවස්ථාවේදී පල්හැලි නොදරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා ඔහුට සඳහන් කරමින් පැවසුවේ එම මුදල් පර්පෙෂුවල් මව් සමාගමට ලබා දුන්නේ කවුදයි තමන් දන්නා බවයි. පවතින අධික වර්ෂාවත් සමග කළුගඟේ ජලමට්ටම ඉහළ යෑමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඇතැම් ස්ථානවල අඩි 4ක පමණ ජලමට්ටමක් දක්නට ලැබෙන බවයි. මේ අතර දිස්ත්‍රික්කයේ ඇලපාත, අයගම, කුරුවිට, ඇහැලියගොඩ හා රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පිහිටි පාසල් හෙට වසා තැබීමටද බලධාරීන් තීරණය කර තිබෙනවා. ගත වූ පැය 24 තුළ දිවිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් දෛනික ජනජීවිතයට දැඩි බලපෑමක් වී තිබෙනවා. වර්ෂාව හේතුවෙන් කළුගඟේ ජලමට්ටම මේ වන විටත් ඉහළ යමින් පවතින අතර රත්නපුර නගරයේ ස්ථාන කිහිපයක්ද අද පසරුව වන විට ජලයෙන් යටවුණා. රත්නපුර සීවලී ක්‍රීඩාංගණය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙන්නේ මේ ආකාරයෙන්. ඊට අමතරව රත්නපුර ශ්‍රීපාද මාර්ගයේ ස්ථාන කිහිපයක් හා ඇලපාත, දඹුලුවාන, ගොඩවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක්ද අද පස්වරුව වන විට ජලයෙන් යට වී තිබුණා. රත්නපුර මුවගම ප්‍රදේශයේ පිහිටි කළුගඟේ ජලමාපාංකය අද පෙරවරුවේ මෙලෙස දිස්වූ අතර විනාඩි 5කට පමණ පසු ඒ දිස්වූයේ මේ ආකාරයෙන්. ජලමාපාංකයේ මීටර 4.5ක්ව පවතින අවදානම් මට්ටමද ඉක්මවමින් මීටර 8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සමග මුද්දුව, මුවගම, ගැටන්ගම යන ප්‍රදේශවල අඩි 4ක පමණ ජල තත්ත්වයක් පවතින බව ආපදා ක්‍රමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. මේ අතර රත්නපුර සමන් දේවාලය අවට මාර්ග ගණනාවක් බැසි ජලයෙන් යටවීම හේතුවෙන් ඇසළ පෙරහැර වෙනුවෙන් ඉදිකර තිබූ වෙළන්සැල් අද පෙරවරුවේ කඩිනමින් ඉවත් කළා. එමෙන්ම පෙරහැර සඳහා රැගෙන විස සිටි අලියතුන් වෙනත් ස්ථාන කරා අද පෙරවරුවේ ප්‍රවාහනය කළේ මෙලෙසින්. ඊයේ පසොර්වේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය සමන් දේවාලය අසලින් ජලයෙන් යටවුණා. මේ අතර ඇහැලියගොඩ, එල්ලාවල, බුළුගම්පිටිය, තොරණගොඩ, මීගස්තැන්න, ගැටහැත ආදී ප්‍රදේශ මෙලෙස ජලයෙන් යටවුණා. මේ අතර අධික වර්ෂාවත් සමග කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන මීටර 80ක් පමණ ජල ධාරිතාවක් මුදාහරිනවා. මේ හේතුවෙන් කුකුලේගඟ පහළ ප්‍රදේශයේ ජීවත් වන ජනතාව අවදානෙන් පසු වී තිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. බුලත්සිංහල මිල්ලකන්ද ප්‍රදේශයේ කළුගඟේ ජලමාපාංකයේ ජලමට්ටමද මීටර 4.9ක් ලෙස අද පස්වරුව වන විට දැක්වුණා. දැනට පවතින
යහපත් කාලික තත්ත්වය හා අධික වර්ෂාවේ හේතුවෙන් ගම්මතුරු හා නායම් ඇතිවීමට ඉඩකඩ ඇති බැවින් අවධානයෙන් සහ කල්පනාකාර සිට ලෙස කාර්යයක දැනුම් දෙමි. බුලසිංහල ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබුණේ මේ ආකාරයෙන්. පවතින අධික වර්ෂාවත් සමග වල්ලොය සහ කැලණිකඟේ ඇතැම් ස්ථාන පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවුණා. ඊයේ සිට පැවති වර්ෂාව හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේද මාර්ග කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර මේ වන විටම ජලය බැස යන බවයි අප වාර්තාකරු පැවසුවේ. පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේද ස්ථාන රැසක්ම ජලයෙන් යටව තිබුණේ මෙලෙසින්. පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 150 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායම් බැවුම් කඩාවැටීම් ගල් පෙරලීම් පොළව ගිලා බැසීම් තත්වයන් ඇතිවිය හැකි බැවින් එම අනතුරුවලින් වැළකීමට ආරක්ෂිත ස්ථානයක් කරා යොමුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අංගවනවා. ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ රත්නපුර කෑගල්ල කළුතර යන දිස්ත්‍රික්කවලට නායෑමේ අවදානම් තත්වයක් පවතින බවයි. විශේෂයෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනට ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අවට ප්‍රදේශ ගණනාවකුත් අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ අවට ප්‍රදේශත් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සහ ඒ අවට ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය අවට පැල්මඩුල්ලත් දෙහිඔවිට කොට්ටාසයටත් කළුතර බුලත්සිංහල කොට්ටාසයටත් අපි දැන් මේ වෙනකොට මේ නායෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් කළා තියෙනවා. දැනට ලැබිලා තියෙන වර්ෂාපතනයත් එක්ක අපි මේක විශාල ගම් අතුරක් කියලා හිතන්නේ නැහැ. නමුත් අද හවස කාලයෙන් නැත්නම් රාත්‍රියේ ලොකු වැස්සක් ආවොත් රත්නපුර ප්‍රදේශයේ තවදුරටත් ගඟ වතුර තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම දැනට කුකුලේ ගඟ ස්පිල් වෙන වතුර එන්නේ කුකුලේ ගම හරහා. ඒ නිසා ඒ ප්‍රදේශවලත් ගඟ වතුර මට්ටමේ සැලකිය යුතු වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. අනිකුත් ගංගා ගත්තම අපි සැලකිලිමත් වෙනවා. කැලණි ගඟ, නිල්වලා ගඟ, ගින් ගඟ ඒ වගේ දැනට වැඩි වතුර මට්ටමක තියෙනවා. නමුත් ගඟ වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. මේ අතර කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ දිවිනේ නිරතදිග ප්‍රදේශවල ඉදිරියේදීත් තද වැසි බලාපොරොත්තු වන බවයි. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල කණින්කඩ වැසි හෝ ගිගුණු සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක් තියෙනවා. මීට අමතරව දිවිනේ වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සන්ධ්‍යා භාගයේ වැසි හෝ ගිගුණු සහිත වැසි ඇතිවෙන්න හැකියාවක් තියෙනවා. බස්නාහිර හා සබරගමු පළාත්වල සාමාන්‍ය මිලිමීටර 150 ඉක්මවන වර්ෂාපතනය ලැබීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මුහුදේ කාලගුණය ගත්තම අපිට කියන්න පුළුවන් දිවිනේ පුත්තලම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. එම මුහුදු සීමාවේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක 70ක අගයක් ගන්නවා. නව දේශීය ආදායම් පනත් කෙටුම් පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනතට පක්ෂව ඡන්ද 90ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 25ක්. කාරක සභා අවස්ථාවේදී කෙටුම් පතට සංශෝධන 100කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් වීම විශේෂත්වයක්. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සංශෝධන 33 මේ පනතට ඉදිරිපත් කළා. සංශෝධනය ගෙනෙන්නවත් අවස්ථාව දෙන්න. මුදල් පනතකට සංශෝධන ගේනවා නම් ඒ සංශෝධන කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන්න ඕන. කාරක සභා අවස්ථාවේදී ආදායම් බදු පනත් මුදල් පනත් කියලා වෙනසක් නැහැ. සභාවට ඉදිරිපත් කරා. ඒ සංශෝධන වලට ඉදදීම ප්‍රශ්නයක් නැහැ. පිළිගන්න පුළුවන් ඒවා පිළිගන්නම්. සංශෝධන ගෙනෙන්න ඕවා මේක කඩා කප්පල් කරන්න කාලය දීර්ඝ කරන්න. නැහැ අපි කරමු. ඔතුමා රෑ 12 වෙනකන් ඉන්නේ සූදානම්. වර්ණියෝගානු අපි වැඩ කරන්න ඕන. සමහරු මේක IMF 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 කියුවා. මේක IMF නෙමෙයි. දේශීය සැලැස්මක්. මෙම පනත ඔක්තෝබර් 30 වෙනිදා ක්‍රියාත්මක වෙනවා. සම්පූර්ණයෙන්ම පනත ක්‍රියාත්මක වෙන්නේ 2018 අප්‍රේල් මාසේ පළවෙනි. බදු සහනයන් ලැබිච්ච ප්‍රමාණ 302ක් ජනතාවට අහිමි වෙලා තියෙනවා. ඔබතුමා කියන ওই ගොඩක් දේවල් ඒකෙත් ඇති. ඇයි කවුද මේක හැදුවේ එතකොට? මේක හැදුවේ ඇත්තටම මෙතුමල්ලා නෙමෙයි. මේක පරිවර්තනය කරේ ඔබතුමල්ලා. IMF එකෙන් ඔබතුමල්ලාට ඉදිරිපත් කරා. දැන් මේ පනත අනුව ගත්තොත් වැද්දටත් බදු අයක. තාත්තගෙන් දරුවන්ට පැවරෙන දේපල වලටත් බදු අය වෙනවා. මියගිය තැනත්තාගේ දේපල පැවරීම බද්දට යටත් නොවේ. ලේ ඥාතීන් වෙත පැවරෙන දේපල ප්‍රාග්ධන බද්දට යටත් නොවේ. විදේශගත සේවා නියුක්තිකේ එවන ආදායම මීට කලින් බදු නිදහසක් ලැබේ. වෘත්තීය වේදින්ගේ එක ඩොලර් ලක්ෂයක් වෙනකන් නිදහස් කරලා තියෙන්නේ. මැද පෙරදිග වගේ තැන්වල වැඩ කරන අයට කිසිම බද්දක් නැහැ. ඊළඟ පුණ්‍ය ආයතන බදු නිදහසක් තිබුණා. හැබැයි දැන් පන්සලේ නායක හාමුදුරන්ටත් බදු ගහන්න පුළුවන්. ගායක
නිර්මාණකෙක් තනු නිර්මාණකෙක් සංගීතඥයෙක් නිර්මාණයේ මත යම් බදු සහනයක් ලැබුවා නම් අද ඒක බද්දට යටත් වෙලා තියෙනවා. හොරකම් කරන අයගෙන් අය කරන්න. නාස්ති කරන අයගෙන් අය කරන්න. හොඳයි. රටේ මුදල් කන අයගෙන් අය කරන්න. හැබැයි අහිංසක ජනතාවගෙන් ගන්න එපා. මේ මම සම්පූර්ණයෙන්ම දායකත්වය බාර ගන්නවා. ඔබතුමා මේ පනත හැදුවේ නෑනේ. මේ පනත හදන වෙලාවේ ඔබතුමා මුදල් ලැබෙතිත් නෙමෙයිනේ. මං හිතන්නේ සංශෝධන 100කට වැඩි ප්‍රමාණයක් ගෙනේම තුල සමාජයේ කතාබස් වුණ කාරණා පිළිබඳව ගරු මුදල් ලැබෙතුමා ඉතාම නිවැරදි ලෙස ඒ තීන්දුවට අරගෙන තියෙන ප්‍රායෝගිකව අපි යමක් ගිහලා කිව්වම එය තේරුම් අරගෙන යම් කිසි විදියකට සහනයක් දෙන්න පුළුවන් ඇමතිවරයෙක් විතර මම එතුමාට ගරු ගන්නෙ මොකද සමහර ඇමතිවරු හිටියා එයාට ගිහලා කිව්වම ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන එක ක්‍රියාත්මක කරනවා මිසක මේ අනෙක් කාරණා ගැන ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ දැන් ඔබතුමාලා අපේ සංශෝධන පිළිඅරන්ද ගේන්නේ ඔබතුමාලා සංශෝධන දෙනවා අපි ඒවා පිළිගන්නේ නැහැ එහෙම සංශෝධන වලින් වැඩි ප්‍රමාණයක් අපි ඇතුල් කරනවා සමහර ඒවා අපි ඇතුල් කරලා තියෙනවා සමහර ඒවා ගැන පොඩ්ඩක් හොයලා බලනවා මේකට අපේ පාර්ශ්වනුත් අපිට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් තිබිය යුතු තිබෙනවා නමුත් දැන් ඇති වී තිබෙන තත්ත්වය තමයි අපිට එවැනි කිසිදු අවස්ථාවක් නැහැ පිළිගැනීම හෝ නොපිළිගැනීම නෙවෙයි ඉදිරිපත් කරන්නවත් අවස්ථාවක් නැහැ ඔබතුමන්ලා කියපු ගොඩක් දේවල් අපිම හිතලා අපිම වෙනස් කළා තියෙනවා ඔබතුමාටත් ඒ ගරුත්වය දීලා අපි ඒ වෙනස් කරපු ඒවා හතරහමාට කියන්න ඔබතුමගේ අමාත්‍යන් සිනදාරින් එක්කෝ අපිට කිසිදු සාකච්ඡාවක් තිබුණේ නැහැ මන්ත්‍රීතුමා ඔබතුමයි මමයි එච්චර හොඳ යාළුව සභාගාර්භයේදී නෙමෙයි එළියදී පොඩ්ඩක් කනට කියලා කිව්වා නම් මම ඒ වෙලේම වෙලාව නැහැ නව බදු පනත මධ්‍යම පාන්තිකයින් ඇතුළු අඩු ආදායම් ලාභීන් දැඩි ලෙස පීඩාවට පත් කරන්නක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒක අබද්ද විපක්ෂය අද පාර්ලිමේන්තු සංකීර්ණයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. නව දේශීය ආදායම් පනත් කෙටුම්පත පිළිබඳව මෙන්ම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශය පිළිබඳවද මෙහිදී අදහස් පළ කෙරුණා. මේ බදු වනතේ ඉලක්ක කරලා තියෙන්නේ සුළු හා මධ්‍යම පරිමාණ ඉන්න පහළමද පන්තිය මැද මධ්‍යම පන්තිය ඊළඟට ඍජු බදුත් එකතු වෙන්න පටන් ගත්තොත් මධ්‍යම පන්තිය හාන්සි පහළමද පන්තිය හාන්සි අපි දන්නවා මේ සිල් රෙදි නඩුවේ කොතනවත් ලලිත් වීරතුංග මැතිතුමාට චෝදනාවක් තිබුණේ නැහැ. එකම සිල් රෙද්දක්වත් හොරකම් කරන් ගියා යකි. මේදී ඇත්තටම සිදුවෙන්නේ ජනාධිපති අරමුදල ප්‍රමාණවත් මුදල් නොතිබීම නිසා ණයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිසමෙන් මුදලක් ලබා ගන්නවා ජනාධිපති ලේකම් කාර්යාලයට. ලලිත් වීරතුංග වැනි ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය නිලධාරියාට අත්වන ඉරනම මේනම් අදින් පස්සේ ආණ්ඩුවේ ලිපි ගොනුවකට නිලධාරියෙක්ගේ අස්සන ලබා ගැනීම පිස්සු බල්ලේ නාවණ්ඩ ගෙනියනට වඩා අමාරු වේවි කියලායි අපි හිතන්නේ. මේ සමස්ත රාජ්‍ය සේවයේම විඳ වැටෙන නඩු තීන්දුවක් විදිහට අපි දකින්නේ ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ උඩු යටිකුරු කරපු නඩු තීන්දුවක් විදිහට අපි මේ නඩු තීන්දුව දෙස කම්පාවේ බලාගෙන සිටිනවා. බැඳුම් කර කොමිසම මාධ්‍ය සම්දර්ශනයක් නොවන්න නම් කොමිසමට සමගාමීව මහේස්ත්‍රාත් අධිකරණයේ කෙරෙන විමර්ශනයක් වහම ආරම්භ කළ යුතුයි. ලබාගත යුතු අධිකරණ නියෝග ගණනාවක් තියෙනවා. පළවෙනි දේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ අර්ජුන් ඇලෝසියස්ගේ විදේශ ගමන් තහනම් රක්ෂිත බන්ධනාගාරය තැබිය යුතුයි. රටින් පිට පිහිටවගෙන තියෙන ඊලාම් අන්තර්පාලනය දැනටම ෆොන්සේක මැතිතුමාගේ ප්‍රකාශය පිළිබඳ ඔවුන්ගේ ප්‍රසාදය අරගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලෙන් ඉල්ලීමක් කළා තියෙනවා වහාම ෆොන්සේක මැතිතුමාගේ ප්‍රකාශය මත පදනම් වෙලා පියවර ගන්න කියලා. මේක බරපතල තත්ත්වයක්. පිස්සෙකුට විරුද්ධ විශ්වාසභංගයක් කියන එකේ අවශ්‍යතාවයක් නැහැ කියන කාරණාව තමයි කතා වුණේ. ඉදිරියේදී ඔවුන්ගේ ක්‍රියාකලාප බලලා තමයි තීන්දුවක් ගන්න කණ්ඩායම තීන්දුව කරන්නේ. විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හොත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙකු ස්ථිරවම විපක්ෂයේ අසුන් ගන්නා බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් වන බවට වාර්තා වන්නේ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අපා, අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්, අමාත්‍ය ජෝන් සෙනවිරත්න, රාජ්‍ය අමාත්‍ය ටී.බී. ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය සුමේදා ජී. ජයසේන, නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දිග ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ වසන්ත, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ හා නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා යන අයයි. මේ අතර ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුවද ආණ්ඩුවෙන් ඉවත්වීමට නියමිත මන්ත්‍රීවරුන් පිළිබඳව අදහස් පළ වුණා. පාතමෝ සතුටින් විසිර ගියේ. බොරු කියන්නේපා. ඇයි බොරු කියන්නේ? එන ඇත්ත කියන කෙනෙක්ගෙන් අහගන්න.
පක්ෂ සම්මේලන දෙකක් තිබ්බනේ මහින්ද මහත්තයා සම්මේලන නැහැ ඒක සම්මේලනයනේ රැස්වීමක් තිබ්බේ ඒ රැස්වීමට සිනාකරු පක්ෂ මන්ත්‍රීවරු සහභාගී වුණා ඔව් සහභාගී වුණා ඒක ප්‍රශ්නයක් නැහැ යන සංඛ්‍යාව අඩු වුණාද නැහැ කිසි කෙනෙක් යන්නේ නැහැ අරුන්දික ඇතුළු 7 දෙනෙක් පක්ෂ සාකච්ඡාවකට රන් තියෙනවා කට්ටියක් කතා කරා මම දන්නේ නැහැ මේ ඒක සිද්ධිය අතර මම දන්නේ නැහැ විනය ක්‍රියාමාර්ග කල් ගියාද පක්ෂේ විනය ක්‍රියාමාර්ග ගැන කතා කරන්නේ එතුමලට ඕන මේ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම ආණ්ඩුවක් පිටවරයි අපි ඉන්න සාකච්ඡාවේදී නම් එහෙම කිව්වේ නැහැ පහුගිය ආණ්ඩුවේ වැරදි වුණා ඒක නිසා පෙරදුනා හොරකම් සිද්ධ වුණා ඒක නිසා පෙරදුනා මේ ආණ්ඩුවෙත් ඒ වගේ දේවල් වෙන බව පේන්න තියෙනවා ඒව නවත්ත ගන්න ඕන කියලා කිව්වා එහෙම නැත්නම් අපිට ඉන්න අපහසු වෙනවා කියලා කිව්වා මේ වගේ දූෂණ වලට විරුද්ධව මේක ඇතුලේ කතා වෙච්ච අවස්ථාවක් මම දැක්කේ නැහැ සුසිල් ප්‍රේම්ජාතුත් ඉන්නවා මේ කණ්ඩායමේ ජෝන් සෙරරත්න එතුමල්ලා ඉතාමත් පැහැදිලිව කිව්වා පක්ෂය තැල්ලා කොහෙවත් යන්නේ නැහැ කියලා ඒ වගේම එතුමල්ලා තමයි දැන් බාරගත්තේ පක්ෂ ඉදිරි ටික කටයුතු කරා මේ අතර රැස්වීමෙන් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වෙන බවට තොරතුරු වාර්තා වන නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාද අදහස් පළ කළා අපි මුලින්දලම කිව්වා මේ ආණ්ඩුවත් එක්කලා අපිට යන්න බෑ තීර මේ ප්‍රශ්න ගැන අපි ජනාධිපතිවත් එක්කලා දැනුවත් කරා මේ ආණ්ඩුවත් එක්ක මෙහෙම යන්නවට වැඩිය හොඳයි අපිට විපක්ෂයේ ගිහිලා වාඩි වෙන එක තනතුරු අතහැරලා ඒක ජනාධිපතිතුමා පිළිගත්තා ජනාධිපතිතුමා මේ සාකච්ඡාව මෙහෙවනකොට සමහරක් අය තාමත් කනගාටුයි කියන්නේ UNP ආණ්ඩුව හොරකම් කරනවා කියලා අපි කියද්දි මම සහ මේ රටේ ප්‍රධාන බලය හිටමු කෙනෙක් එක්කලා වාදයක් වගේ දෙයක් ඇති වුණා යන්න බලාගෙන නේ අපි ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේ ආණ්ඩුව වෙනස් කරන්නනේ ජනාධිපතිතුමාට ඒකට කාලයක් දෙන්න ඕනනේ නේද ඒක සිදුුන්න නැත්නම් තායික්මට අපේ යෑම සිද්ධ වෙනවා. ඔබතුමාලා කී දෙනෙක්ද 12 දෙනෙක් කියලානේ. දැන් සමාරක් മന്ത്രിවරු රට ගිහිල්ලා. අපි ජෝන්සන් රජතුමා වගේ අය අපි 8 දෙනෙක් සම්බන්ධ වුණා අනිත් සාකච්ඡාව. ඔබතුමාලා විපක්ෂේ වාඩි වෙනවා කියන්නේ ඒකාබද්ධ සමග එක් වෙනවා කියන එකනේ. අපි සේනාව විපක්ෂේ සිරුදනා එක්කම එක්වස් වෙනවා. දැන් ඔබතුමාලා මේ ජනාධිපතිවට බල කරන්නේ මේ UNP එකෙන් වෙන්නද? අපි කියන්නේ UNP එකේ මේ හොරගම් කරන පිරිසක් ඉන්නවා. දැන් මෙහෙම වුණොත් ජාතික ආණ්ඩුව කඩාවැටෙන ඉක්මනටම. අපිට ජාතික ආණ්ඩුව තුල රැඳෙන්න නම් යම් යම් සාධනීය පියවරල් සිද්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි යනවා. මේ අතර ජාතික ආණ්ඩුව 2025 වනතෙක් පවත්වාගෙන යන බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂිම් මහතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහින්ද අමරවීර මහතා අද පිළිතුරු ලබා දුන්නා. දෙසැම්බර් 31 වෙනකම් ජාතික ආණ්ඩුව ඉන්නවා කියලා එකඟතාවයක් මත තමයි එකතු වුනේ. දැන් මේකෙන් පස්සේ බලනවා පසු විපරම් කරලා මේ ඉන්දියකෙන් ප්‍රතිඵලයක් අපේ පක්ෂයට ඇති වුණාද? රටට ඇති වුණාද කියලා කල්පනා කරලා අපි තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව ගන්න අපිට හැකියාව තියෙනවා. අපි ගන්න තීන්දුව පක්ෂයක් විදියට. ඔබතුමා 2020 පසුවත් සභාගානුවකට යන නෑ අපේ බලාපොරොත්තුව 2020 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගත්තු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් හදාගන්න. මැතිවරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක අත ලකුණ එහෙම නැත්නම් බුලත් කොලේ හැර වෙනත් කිසිදු ලකුණකින් මැතිවරණයකට තරඟ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමල්ලගේ කැමැත්ත පිළිබඳව අපි සතුටු වෙනවා. නමුත් අපි අදහස් කරලා තියෙන්නේ අපි ආණ්ඩුවක් හදාගන්න තනියෙන් ආණ්ඩුවක්. මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ මෙරට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය නැමැති සංවිධානය ප්‍රසාදය පළ කර තිබෙනවා. ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලිපියක් යොමු කරමින්. TGTE හෙවත් දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය නම් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළ ලිපියෙන් පෙන්වා දී ඇත්තේ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ප්‍රසාදය පළ කරන අතර එම ප්‍රකාශයෙන් මෙරට ආරක්ෂක හමුදා යුද අපරාධ කළ බව තහවුරු වන බවයි. පැවති රජයන් වසර 8ක් පුරා ප්‍රතික්ෂේප කළ යථාර්ථය රජයේ ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන හිටපු හමුදාපතිවරයෙකු සිදු කරන මෙම ප්‍රකාශයෙන් හෙළිදරව් වන බවද එමගින් පෙන්වා දී තිබෙනවා. එ අනුව ෆොන්සේකා මහතා සිදු කළ ප්‍රකාශයේ සැලකිල්ලටගෙන එම අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ වෙත යොමු කරන ලෙස TGTE සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ අතර පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ඊයේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව ගුණවංශ හිමියන් මෙන්ම තවත් පාර්ශ්ව කිහිපයක්ද අද අදහස් පළ කළා. ඒ චීවරධාරියාට පිස්සු. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඒ
ලේගුණවහන්සේගේ ජීවරධාරියා මට යුද්ධ කරන්න උදව් කරෙත් නෑ. මම බලන්න ආවෙත් නෑ. එයා හැමදාම අනුන් කරන දේවල් වලින් කොහේ හරි හිටියා කියලා ලකුණු දා ගන්න හදනවා. මම දකින්නේ උන්වහන්සේට පිස්සු වගේ. මට නිඳ අපහාස වෙන විදියට කතා කරපු පුද්ගලයා නිසා අද දවසේ ඊයේ රාත්‍රියේ සිට මගේ පන්සලට විවිධ තරාතිරමේ විවිධ පාර්ශවවල පුද්ගලයෝ වැළනකොඩි එන්න පටන් ගත්තා පැමිණ ගියා. ඇතැම් හමුදා ප්‍රධානීන් මුළු මහත් හමුදා වෙනුවෙන්ම ඔබ වහන්සේගෙන් අපි සමාව ඉල්ලනවා කියලත් ප්‍රකාශ කළා. මට ඒක කනගාටුවක් තියෙනවා. මේ කතා කරන ඇතැම් අය මේ පන්සලට ආපු ගිහිපු අය. ඒ කතා කරපු අයගේ ඇතැම් පවුලේම අය මගේ සමාජ සේවා කටයුතු බලන්න ඇවිල්ලා තියෙනවා. ඒ ඡායාරූප පන්සලේ තියෙනවා. මේ රටේ ජනතාව දන්නවා දශක තුනක හතරක ඉඳලා මම මොනවද මේ රටේ කළේ කියලා. නින්දා කරත් මගේ ප්‍රතිපත්ති මා බිඳගන්නේ නැහැ. මොකද අද උදේ හිටපු හමුදාපතිවරු ඇතැම්මයි කඳුළු සලල මට කතා කරේ. අපි යුද්ධ කරන සමයේදී අපිට ලේ ටිකක් ඕන වුණොත් අපේ හාමුදුරන්ටයි අපි කිව්වේ කියලා. ඒ නිසා මම මෙතනදී කම්පා වෙන්නේ නැහැ. නමුත් මම එක දෙයක් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි. මමත් ලබන පාර දේශපාලන වේදිකාවේ මේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන බව මගේ ආදරණීය දේශප්‍රේමී පිරිසට සිහිපත් කරන්න කැමතියි. ඒ වගේම මෙවැනි ආකාරයට හැසිරෙනවා නම් අපට නිහඬව බලා සිටීමට පුළුවන් කමකුත් නැහැ. අපට නින්දත් කළා අපහාසත් කළා කටයුතු කරනවා නම් කිසිසේත්ම එකට ඉවසීමක් දරන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ ඔවුන් වෙනුවෙන් තීරණ ගැනීමේ වගකීම උන්ට අයිති. ජාත්‍යන්තරයේ ලබා දීපු උඩගෙඩියක් තමයි මේ පොන්සේකා මේ කලේ. සරත් පොන්සේකා මහත්මයා මතක තියාගන්න ඕනේ, ඔහු සිරගත කරපු වෙලාවේ අපි ඔහු වෙනුවෙන් පෙනී හිටියේ ඔහුගේ දේශපාලන මතයක් නිසා නෙවෙයි, ඔහු රණවිරුවෙක් වෙච්ච හින්දා. අපිට ජගත් ජයසූරියත් සරත් පොන්සේකාත් කියන්නේ දෙන්නේක් නෙවෙයි. අද පැහැදිලිව කියනවා සරත් පොන්සේකා ජගත් ජයසූරිය පිළිබඳව කරපු ප්‍රකාශය මේ රටේ සමස්ත හමුදාවටම කරපු බරපතල අපහාසයක්. ඒ නිසා රටට ද්‍රෝහි මෙවැනි ප්‍රකාශ කරන පුද්ගලයෝ වහාම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවයි අපි ජනාධිපතිවරයාට යෝජනා කරන්නේ. ඔහුට ගෞරවයක් හරි ලබා දීපු ෆීල් මාර්ෂල් තනතුරද අහෝසි කළ යුතුයි කියන එකයි අපි මේ අවස්ථාවේ තියෙන්නේ. ඔබ රැඳී සිටින්නේ හිරු ප්‍රවෘත්ති සමගින්. ජාතික ගොවිසතියක් ප්‍රකාශයට පත් කරමින් ලබන මාස ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමයක් ආරම්භන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ පොළොන්නරුව කදුරුවෙල පැවති උත්සවයකදී. ප්‍රධාන වාණිජ සංකීර්ණයකින් සහ කෘෂිකර්මාන්ත පරිශ්‍රයකින් සමන්විත කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම අද ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මා දන්නා පරිදි රුපියල් කෝටි 520ක් වැය කරමින් වෙළඳ මධ්‍යස්ථානයක් ලංකාවේ ඉදිවෙන ප්‍රථම අවස්ථාව විදිහටයි මම දකින්නේ. ඒ නිසා මෙය පොළොන්නරුව ජනතාව ලබාගත් ජයග්‍රහණයක් වගේම උතුරුමැද පළාත, නැගෙනහිර පළාත සම්බන්ධීකරණය වෙන පුළුල් වෙළඳ ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. අවුරුදු එකහමාරක සිට තිබෙන නියන්තත්වය සැලකිල්ලට ගත් විට ආහාර නිෂ්පාදනයේ අඩුකම නිසා මම චීන රජයෙන් ඉල්ලීමක් කළා සහල් ප්‍රමාණයක් අපිට ලබා දෙන්න. ඒ අනුව අපිට ලබන මාසයේ ඉඳලා චීනය ලබා දෙනවා සහල් මෙට්‍රික් ටොන් 2600ක් පරිත්‍යාගයක් විදිහට අපිට ලැබෙන්නේ. අපිට චීනයෙන් ලැබෙන සහල් ලබන මාසයේ ඉඳලා අපි නියඟෙන් පීඩාවට පත් වී සිටින ප්‍රදේශවල ජනතාවට රජය පරිත්‍යාගයක් විදිහට නොමිලේ ලබා දීමටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඔක්තෝබර් මාසයේ 5වෙනිදා සිට 11වෙනිදා දක්වා සතිය ජාතික ගොවි සතියක් විදිහට ප්‍රකාශයට පත් කරලා ආහාර නිෂ්පාදන සංග්‍රාමයක් ආරම්භ කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. පොළොන්නරුවෙන් ජනාධිපතිවරේ බිහි කළා වගේම ඒ ජනාධිපතිවරයා පොළොන්නරුවට මොනවද කළේ කියලා අහන්න අනාගතයේ කෙනෙකුට මම ඉඩ තියන්නේ නැතුව ඉතාමත්ම පැහැදිලි සංවර්ධනයක් ඇති කිරීම තමයි මේ ආරම්භ කරලා තිබෙන්නේ. නීතිය සැමට එකසේ බලපාන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික පොලිස් දින උත්සවයට එක් වෙමින්. 151 වන ජාතික පොලිස් දින සැමරුම අද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ රටේ නීතිය සියලු දෙනාටම එකසේ බලපානවා. දේශපාලනීකරණයේ නීතියට බලපෑවෙන නිසා අතීතයේදී වරදකරුවන් ගණනාවක් අත්අඩංගුව ගන්නට බැරි වුණා. නීතිය ක්‍රියාත්මක කරන්නට බැරි වුණා. අද මේ ප්‍රශ්න නැතුව හැමතැනම නීතිය ක්‍රියාත්මක කරන්නට ඒ වාතාවරණය අපි සකස් කරලා තියෙනවා. නීතිය හා සාමය වුමනයි මේ රටේ ව්‍යාපාර ක්‍රියා කරන්න. ව්‍යාපාර සාර්ථක වෙන්න. ගමේ නීතිය නැත්තම් කුඩා ව්‍යාපාර ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපරාධ පරීක්ෂණේ නැත්තම් විශාල ව්‍යාපාර වෙන වංචා අපිට හොයාගන්න බැරි වෙනවා. අපි පොලිස් සේවයට සහයෝගය දෙන්න, නීතිය ක්‍රියාත්මක කරන්නට ශක්තිය ලබා දෙන්න වුමනා සියලු පියවර අරගන්නවා. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයන් සහ ඔවුන්ගේ දරුවන්ටද චෝදනා එල්ල වී ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. හොරු රකින හොරු හෙළිදරව් නමින් අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව ඉදිකිරීම්වලදීද වංචා සිදුව ඇති බවයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර බෙලියත්ත පාරේ කොටස කොම්පැනි මීටර 1230ක් පාලම් දික් කරන්න නිල්ලද්දී කැබිනට් මේ අනුකමිටුව අනුමැතිය දෙනවා 2780කට. ඒතර උපදේශපයමු සමාගම කියනවා පාලම් දික් කරන්න රුපියල් කෝටි 2600ක් යනවා කියලා කියනවා අමතරව. ඒතර අපි අහන්නේ කොම්පැනි එච්චර ප්‍රමාණයක් ඉල්ලලා නැතුව තියෙද්දි 2780කට අවසර දෙන්නේ මොකක් සඳහාද? දැන් හොරකම හෙලි වෙනකොට හොරා කන මිනිස්සු කලබල වෙලා හොරකම වහගන්න අවලාද නගන්න චෝදනා නගන්න හදලා තියෙනවා. මේ ව්‍යාපෘතිය ගෙන Mercedes Benz රටය හෙට අනිද්ද වෙනකොට තියෙන තැනුත් එක්ක පාවිච්චි කරපු අය තෙල් ගහපු අයත් එක්ක අපි කියනවා. බැනුම්කර වංචාව සම්බන්ධයෙන් සමරසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ සමහර හිටපු මන්ත්‍රීනියන්, ඒ අයගේ දරුවන් සහ නීතිඥ මහත්වරු පිළිබඳවත් සාකච්ඡාවක් සංවාදයක් ඇවිල්ලා තියෙනවා. පර්ෆෙක්චුවල් ට්‍රෙසරිස් ආයතනයේ රවි කරුණානාගේ ගෙවල් කුලිය විතරක් නෙමෙයි සමහරුන්ගේ වෙඩින් කරන්නත් සල්ලි දීලා තියෙනවා. සාක්ෂි සහිත තොරතුරුත් එක්ක අපි ඉදිරියේදී කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. මේ ජාවාරම්කාරී හවුල් ආණ්ඩුව අද හොරු රකිමින් හොරුත් එක්කට ගොදලා හොරකම් කිරීම අකණ්ඩව කරගෙන යනවා. මේ අතර මහජන සභාව නමින් අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය උලපනේ සුමංකල හිමියන්ද බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. අපි දිගින් දිගටම කියව පර්පචුවල් ට්‍රෙසරිස් සමාගම හා සම්බන්ධිත ආයතන රාජසන්තකර රජයට පවරාගෙන ඒවායි ගිනුම් රජයට ගන්න ගිනුම් අත්හිතුම් විතරයි අවුරුදු එකමාරක් ගිහිල්ලා මේ වෙනකොට කරලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනමාධ්‍ය ආයතන ඔවුන් පවත්වාගෙන යනවා. මේ තියෙන්නේ මේ බැඳුම් කර මගඩියේ තවත් එක් ප්‍රතිඵලයක්. මේ තමයි ජන යුගයේ පත්තරේ. මේක බැඳුම් කරයන් ලැබිච්ච ප්‍රතිලාභයක් හැටියට මේක පවත්වාගෙන යනවා. අපිට තියෙන ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ පත්තරේට රජයේ දැන්වීම විශාල වශයෙන් ලබා දෙන ක්‍රමවේදයක් පහුගිය කාලය තුල අපි දැක්කා. විශේෂයෙන්ම බැංකු ලොතරැයි මණ්ඩල මේ පුවත්පතට විශාල බිලියන 400ක 500ක දැන්වීම ලබා දීලා තියෙනවා. අපි අහන්නේ මේ ආධුනික පුවත්පතකට කොහොමද රජයේ දැන්වීම මේ තරම් ලබා දෙන්නේ? අපි දිගින් දිගටම කිව්වා මේ දැන්වීම ලබා දෙන අමාත්‍ය අදාළ ආයතන අයත්වන අමාත්‍යාංශවල ඇමතිවරු බැලුවනම් එක්කෝ අර්ජුන් ඇලෝසියස් ගෙවල් කුලිය ගෙවලා තියෙනවා. එහෙමත් නැත්නම් කෝප් කමිටුවේ ෆුට්නෝට් දාපු කට්ටිය. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයේ දරූ වකවානුව තුළ කිසිදු තොරතුරක් නීති විරෝධී ලෙසින් කිසිදු පාර්ශවයකට තමන් ලබා නොදුන් බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය පවසනවා. අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරන අය පෙන්වා දෙන්නේ බැඳුම්කර කොමිසම හමුවේ යම් පුද්ගලයෙකු තම පුතුගේ නම සඳහන් කළත් එය සනාථ කෙරෙන කිසිදු අදහසක් එහිදී ඉදිරිපත් නොතිබූ බවයි. මේ සම්බන්ධයෙන් තමන්ට හා තම පුතුට එල්ලවන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අය සුපිරිසිදු දේශපාලනයේ යෙදුණු තමන්ට මෙලෙස අපහාස කිරීමට එරෙහිව සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කරනවා. එළබෙන 21 වෙනිදාට පෙර සයිටම් ගැටලුවට ජනතාවාදී විසඳුමක් ලබා නොදුනහොත් ඒකාබද්ධ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සයිටම් විරෝධී ජනපෞර සංවිධානය පවසනවා. කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පළ කළා. එළබෙන 21 වෙනිදා වෙන විට මේ ප්‍රශ්නෙට විසඳුමක් නැති වුණොත් එහෙම සයිටම් විරෝධී ජනපෞර විදිහට ඒකාබද්ධව රට තුළ ක්‍රියාත්මක වෙන දැවැන්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන්න මේ වෙනකොට සියලු කටයුතු සංවිධානය වෙමින් තියෙනවා. අපි රජෙන් ඉල්ලා සිටින්නේ එතෙන්ට මේ රටපත් කරන්න එපා, විසඳුම ඉදිරිපත් කරන්න, ඒ හරහා සයිටම් ප්‍රශ්නෙට අවසන් විසඳුම ලබා දෙන්න කියන ඉල්ලීම. අපිට ආරංචි විදිහට හර්ෂදි සිල්වා කමිටුවේ වාර්තාව හරහා නැවත වටේකින් සයිටම් කියන හොර උපාධි කඩේම තහවුරු කරන්න තමයි මේගොල්ලෝ උත්සාහ ගන්නේ.
ආණ්ඩුව ලෑස්ති වෙනවා මේ කමිටු වාර්තාව හරහා මාළඹේ ස්ට්‍රිට් එකට මේක සම්බන්ධ කරන්න ස්ට්‍රිට් එකටත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න ඉඩකඩ දෙන්න. සයිටම් එක වහන්න ගිහිනා ගෙනාපු උද්ඝෝෂණේ පාවිච්චි කරලා ස්ට්‍රිට් එකට දෙන්න හදනවා ලයිසන් එකක් තව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න. මේ අතර සයිටම් ආයතනය අහෝසි කරන ලෙස රජයට බල කරමින් අද පස්වරුවේ රත්මලාන නගරයේ සිට ගල්කිස්ස දක්වා පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම පාගමන සඳහා අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය සයිටම් විරෝධී වෘත්තීය සමිති හා පෞද්ගලික ආයතන කිහිපයක සේවකීන්ද එක්ව සිටියා. මේ අතර සයිටම් අර්බුදය විසඳීමට සර්වපාක්ෂික සමුළුවක් ඇඳවන ලෙස ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යැවීම සඳහා සංදේශයකට අත්සන් තැබීමේ වැඩසටහනක් අද කොළඹ විහාර මහදේවී උද්‍යානය අසල පැවැත්වුණු අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතින් කිහිප දෙනෙක්ද එක්ව සිටියා. තමන්ට අසාමාන්‍ය ලෙස වැඩි අගකින් යුත් ජලපිල්පත් ලැබී ඇති බව වැල්ලවාය පැල්වත්ත ජනාවාස තුන ගම්මානයේ පදිංචිකරුවන් පවසනවා. ඇතැම් නිවාසවල ජලගාස්තුව රුපියල් 150,000 ඉක්මවා තිබෙනවා. වෙල්ලවාය පැල්වත්ත ජනාවාස තුන ගම්මානයේ ජීවත් වන්නේ ගොවිතැනින් ජීවත්වන අඩු ආදායම් ලාභී පිරිසක්. පවුල් 170ක් පමණ ජීවත් වන මෙම ගම්මානයේ වැඩි පිරිසක් වකුගඩු රෝගයටද ගොදුරු වී තිබෙනවා. ඔවුන් චෝදනා කරන්නේ මේ මාසේ ලැබී ඇති ජල බිල්පත් ඉතා ඉහළ අගයකින් යුත බවයි. එම ගම්මානයේ එක් නිවසකට රුපියල් 165,910ක අගයකින් යුත් ජල බිල්පතක් ලැබී තිබූ අතර අනෙක් නිවෙස්වලටද රුපියල් 50,000ට ආසන්න අගයන්ගෙන් යුතු ජල බිල්පත් ලැබී තිබෙනවා. අපිට සාමාන්‍යයෙන් .16ක් 15ක් වගේ තමයි කැරගෙන්නේ. දැන් මේ සැරේ මේ වතුර බිල ආවට පස්සේ .1014ක් කැරකිලා. මුළු මුදල ඇවිල්ලා තියෙනවා 165,914. ඉතින් මේක දරන්න බෑනේ මහත්තයා. මේ වගේ බිලක් එකපාර මාසිකාවට පස්සේ අපිට මේ තියෙන ඉඩම් ශේෂත ඔක්කොම මේ කොස් කරලා එපැයි මේ වගේ වන්න. මේ මාසෙ මෙන්ට ඇවිල්ලා තියෙනවා රුපියල් 44,855 ගෙවන්න කියලා. මේක මොන කොහොම වෙනවද මොන වෙනවද කියන්නේ? මේ මාසේ වෙලා තියෙනවා 19,456 වෙලද මේ මාසේ. දෙවන්නේ විදියකුත් නෑ අපිට ආයේ බොන්න වතුරක් නෑ. මගෙන් එහුවා ගැඩොල් කපනවද කියලා. මම කිව්වා නෑ ගැඩොල් කපන්නේ මේ බොන්න විතරයි වතුර ගත්තේ කියලා. ඊට පස්සේ කිව්වා ගැඩොල් කපනනම් තමයි මෙහෙම බිලක් එන්නේ. ගැඩොල් කපන්න තියා බොන්න අදවස් 5කට සැරයක් වතුරේ. මට මාසික ගාස්තු වෙන්නේ 250ක් විතර. මම ඉතින් ওই 250 විතරයි ගෙවන්නේ. ඊට වැඩි නැති එක රුපියලක්වත් මම නම් ගෙවන්නේ නෑ මහත්තයා. ත්‍රිකුණාමලයේ මොරවැව ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටිය තුළ පුහුණුවීමක් අතරතුර අත්බෝම්බයක් පුපුරා යෑමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු සහ එක් නිලධාරියෙකු තුවාල ලබා ත්‍රිකුණාමලයේ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. දමුල් අනුරාධපුර මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිය දියණිය සහ ඥාතිකාන්තාවක් සමගින් මාර්ගය හරහා මාරු වෙමින් සිටි කාන්තාවක් යතුරුපැදීක ගැටි සුළු තුවාල ලබා මාර්ගයේ වැටී සිටියේදී දමුල්ල දෙසින් අධික වේගෙන් පැමිණි ජීප් රථයක ගැටීමෙන් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගියේ 57 එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් වන අතර පළමු අනතුරින් පසු ඇය මාර්ගයෙන් ඉවතට ගැනීම සඳහා කටයුතු කළ තවත් කාන්තාවක් සහ පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇතුළත් කර ඇත්තේ දමුල්ල රෝහලටයි. මෙරට සියලු පාසල් සිසුන්ට රක්ෂණාවරණයක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දියත් කළ සුරක්ෂා සිසු රක්ෂණ ගිවිසුමට අත්සන් තැබීම අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කරනු අතර ලබන ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙමගින් සෑම දරුවෙක්ම පැය 24 පුරා ආවරණය වන පරිදි රක්ෂණය කිරීමට නියමිතයි. කොළඹ සුරාපතු විශේෂ මෙහෙයුම් ඒකකයේ පසුගිය දින දෙක තුළ ඇල්ල සංචාරක ප්‍රදේශයේ බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මත්පැන් අලෙවිකල සංචාරක නිකේතන සොයා සිදු කළ මෙහෙයුම්වලදී විදෙස් මත්පැන් බෝතල් 950ක් සමගින් සැකකරුවන් සිය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ගල්කිස්ස ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණි පුද්ගලයෙකු එහි මුදල් ආච්චුවෙන් මුදල් සොරකම් කිරීමට තැත්කරන අයුරු ආරක්ෂිත කැමරා පද්ධතියේ මෙලෙස සටහන් වී තිබූ අතර පසු එම ස්ථානයට පැමිණි අදාළ ලැගුම්හලේ කල්මනාකරු සොරකම වළක්වනු ලැබුවත් පුද්ගලයා තියුණු ආයුධයක් පෙන්වා පලා ගියේ මේ ආකාරයෙන්. සමගින් හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට අවසන්. පැත්තක් නැතුව අත දැනගන්න ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමු මෙහෙටත් සවස 6:55ට. සුබ රාත්‍රියක්.